අයිබෝවන් ඉතිං අදත් ලේඩිස් ෆස්ට් ඔන්න මගේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න තම හදන්නේ ඉතිං ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දිම මුලින්ම කියන්න ඕනේ අදත් ඉන්නේ ඔයා දන්න කියන ආදරය කරන චරිතය මේ හෙරුස්ටා අතරේ හැමෝගේම ආදරය දිනාගත්ත තවත් චරිතයක් Hirusta season 2 atharinnawa Koushi Perera unna ada innawa math ekak aibowan ona ladies first program ekata godak aadaren Koushi oyawa piligannawa iting mulimma ahana dewal godak tiyena ay athare ahanne kohomada me dawasala mokada wenne jeevithaye nan me dawasala lassanda gewigena yanawa අලුතෙන් මගේ ගීතයක් රිලීස් වුණා දැන් සති කිහිපයකට කලින්. ඉතින් ඒකයි ඒ වගේම ඉදිරියේදී කරන නිර්මාණ කටයුතු ගැන හිතන ගමන් ප්‍රසංග වලට සහභාගී වෙලා වැඩ කටයුතු ටික කරගෙන යනවා. ජිම් එහෙම යනවා. ජිම් එහෙම යනවා. මම නිතරම දකින්නවා සෝෂල් මීඩියා වල Facebook වල එහෙම ජිම් යනවා. ෆොටෝස් දානවා. හරි හැපනින් එකේ නේ චරිතයක් නේද? ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ප්‍රශ්න කියන දේවල් don't care මට වැඩක් නැහැ කියලා එහෙම අතහැරලා දාලා දෙන්නේ. අතහැරලා දාලත් ඉන්නවා. ඒ කියන්නේ ප්‍රශ්න කියන එක හැමෝටම කොහොමත් වෙනවා ජීවිතේ අපි ඉස්සරහට යනකොට. සාමාන්‍යයෙන් කවුරු හරි දැන් ප්‍රශ්නයක් තිබ්බොත් ඒකෙමයි අයියෝ මට කරදර ඇයි මටම මෙහෙම වෙන්නේ ගොඩක් කට්ටි එහෙම හිත හිතින්නේ කෞෂි කියන චරිතේ එහෙම ප්‍රශ්න ගැනම හිත හිතින්න කෙනෙක්ද නැත්නම් ප්‍රශ්න ආවද මම මගේ ගමන යනවා ප්‍රශ්න පැත්තක තියලා කියලා හිතන කෙනෙක්ද ඒකේ දෙවෙනි පාර්ශවයේ තමයි මම මොකද ප්‍රශ්න ආපු දෙන් ඒකෙන් මම ලොකු අත්දැකීමක් පන්නරයක් අරගෙන මම මගේ ගමන යනවා කියන දන්දම මම ගමන යනවා යා හරි කෞෂි දැන් කෞෂි හියුස්ටා සීසන් 2 අතරින් තමයි හැමෝම අඳුරගත්තේ ෆීල්ඩ් එකට ආවේ එතකොට මියුසික් ලයිෆ් එක වගේ පටන් ගත්තේ හියුස්ටා වලින්ද නැත්නම් ඊට කලින් වා මියුසික් පටන් අරගෙනද තිබ්බේ මියුසික් ඊට කලින් පටන් ගත්තේ කියන්නේ අක්කේ අපි ඉස්කෝලේ යන කාලේ මේ කැවැඩ කටයුතු කොහොමද කරන්නේ නමුත් මම වෘත්තියක් විදිහට මියුසික් කරන්න ගායන ශිල්පියක් විදිහට වැඩ කරන්න ගත්තේ හියුස්ටා ඉස්කෝලේ දෙක වසර තුන වසර ඉන්න කාලේ ඉඳන්ම සින්දු අහනවා කියනවා ඒ කමට කටපාඩම් වෙනවා ඒ වගේ දේවල් එක්ක මම හරි ආස වුණේ කවදා හරි හැමෝගේම ආදරයත් එක්ක මේ ලංකාවේ හොඳ ජනප්‍රිය දක්ෂ ගායිකාවක් වෙනවා කෙනෙක් දැන් කෞෂි මම සාමාන්‍ය මගේ ප්‍රෝග්‍රෑම් එකට යන කට්ටියකින් අහන ප්‍රශ්න තමයි මේක. දැන් ගෑනු ළමෙක් කිව්වහම ගොසිප් කියන දේවල් හරි වැඩි. එතකොට දැන් ගෑනු ළමෙක්ට සාමාන්‍යයෙන් පිරිමි ළමෙක් එක්ක ළඟින් කතා කරන්න බෑ. යාළුකමක් වේවා, සහෝදරයෙක් වේවා, ඥාතියෙක් වේවා අපිට සාමාන්‍යයෙන් ගෑනු ළමෙක් ළඟින් ඉඳන් කතා කරාම ලොකු කතා වෙවිලානේ. සාමාන්‍යයෙන් මේ ඒ දෙන්නව මැරි කරවලා කතාවේ ගොසිප් වලින්. දැන් කෞෂි හිතන්නේ වගේ කට කතා පැතිරෙනකොට ගෑනු ළමෙක්ට එහෙම දේවල් කියනකොට සමහරවිට ගොඩක් ගෑන් ළමයි මානසිකව වැටෙනවා ડિප්‍රෙෂන් හැදෙනවා ඒවට බෙහෙත් ගන්නවා කතා ගොඩයි ගොසිප් කියන දේවල් ගැන ඔයා මොකද හිතන්නේ ගොසිප් කියන්නේ අක්කේ කොහොමද ඒකේ දෙපැත්තක් තියෙනවා හොඳ දේ සහ නරක දේ කියන කොහොමද තියෙනවා සමහර වෙලාවට ඉතින් අද නම් අපේ ලංකාවේ මේ තියෙන විදිහත් එක හොඳ දෙයක් කරත් ඒක නරක විදිහට තමයි මිනිස්සු දකින්නේ නරක දෙයක් කරත් සමහර විට හොඳ වෙලාවට දකිනවා නරක විදිහට දකින වෙලාවලුත් තියෙනවා මම නම් කියන්නේ ඉතින් ගෑන් ළමෙක් විදිහට එහෙම දැන් තමන් දන්නව නම් තමන් හරි කියලා ඉතින් අර වටේ තියෙන ගොසිප් ගැන එච්චර හිතන්න එපා නතින් ඒක ඒක හිතන්න එපා එතකොට දැන් මේ හිරුස්ටා ආවට පස්සේ කෞෂිට ගොසිප් හැදිලා තියෙනවද ඔව් හැදිලා තියෙනවා අනිවාර්යයෙන්ම හිරුස්ටා තරගේ ඉන්න කම් තමම අවුට් වුණාට පස්සෙත් මට ගොඩක් ගොසිප් හැදුනා මම ඉතින් ඒව එච්චර හිතන්න ගත්තේ නැහැ ඉතින් අපි කට්ටියත් එක්ක වැඩ කරපු විදිහ සහ අපේ සහෝදරයෝ හිටියා ඉතින් ඒ කාර්ය මණ්ඩලෙ සිරු දෙනත් එක්ක ඉතින් අපි සුබදව හරි ආදරෙන් වැඩ කරා ඉතින් කවුරුත් කියන මැත්‍ර මම ගණන් ගත්තේ නැහැ ඒකට මම වැටුනේත් නැහැ ඉතින් ඒ ඉලියට වඩා මම හිතනවා හිරුස්ටා වේදිකාවන් පස්සේ අද හොඳ තැනක මම ඉන්නවා කියලා අර ගහපු ගල් එකතු කරලා ගයක් හැදුවා ඉස්සරහට හදනවා තාට දෙක එකතු තුන එකද බලමු ඉතින් හරි එතකොට මේ කෞෂි හිරුස්ටා වලට එන්න يعني හිරුස්ටා සීසන් 2 එකට එන්න ඕනේ කියලා හිරුස්ටා සීසන් 1 බලලාද හිතුවේ නැත්නම් සාමාන්‍යයෙන් අර කියන්නේ මම නෙමෙයි අප්ලයි කරේ මගේ අම්මා හරි කවර අප්ලයි කරා එහෙම ඔයාගේ කතාව මොකද්ද මම හිරුස්ටා සීසන් 1 බැලුවා මුලින්දම්ම බැලුවා මම ගොඩක් ආස කරපු චරිතයක්ම තමයි මංගල අයියා යවින් කරා
ඉතින් මට ආසාවක් තිබුණා නමුත් ඒ අර මට තිබ්බ පවුලේ පසුබිමයි ඒ ටිකත් එක්ක මට පොඩ්ඩක් මේකට දානවද නැද්ද කියන චකිතය තිබුණා නමුත් ඇත්තටම මගේ හස්බන්ඩ් මේ එයා තමයි ඇප්ලිකේෂන් එක දැම්මේ නෑ ඔයා කරන්න ඕක මම ඔයාට සපෝට් එක දෙනවානේ ඔයා කරන්න ඕක කියලා කම්මකෝ හරි කියලා හැබැයි මට හිරු ස්ටයිකෙන් කෝල් එක එන කනොත් මම දන්නේ නැහැ එහෙම මොකද වෙලා වෙලා තියෙන කියලා මම දන්නේ ඒත් මම කෝල් එක ආවට පස්සෙත් හිතුවා මම යනවද නැද්ද පස්සේ මට අපේ මේ හිරු ස්ටා කර්මණල හන්සි මිස් කෝල් කරලා බැන්නා එන්නේ ඇයි ඔයා එන්නේ නැත්තේ කියලා ඉතින් මම ගියා දැන් ඔය හස්බන්ඩ්ගේ කතාව කිව්වට පස්සේ සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන විදිහට සාමාන්‍යයෙන් ගෑල් ළමෙක් කාන්තාවක් කසාද බැන්දට පස්සේ රස්සාවත් අතෑරලා තමන්ගේ ජීවිතේම කසාද ජීවිතේ තමන්ගේ ෆැමිලි ලයිෆ් එක විතරයි හස්බන්ඩ් විතරයි ඒ රාමුවක් ඇතුලේ තමයි ජීවත් වෙන්නේ මං කියන්නේ මේ ලංකාවේ ඇදිලා තියෙන ඒ විදිහට හැබැයි පිටරට ගත්තට පස්සේ හරි නිදහසේ එහෙම ජීවත් වෙනවනේ දැන් කෞෂිගේ ෆැමිලි ලයිෆ් එක ගත්තට පස්සේ කොහොමද ඔයාලට තියෙන නිදහස හස්බන්ඩ් කොහොමද ඔයාලට සපෝට් කරන්නේ ඇත්තටම එයාව මේ වෙලාවේ හරි ආදරෙන් මතක් කරනවා මොකද මම හරි වාසනාවන්තයි ඒ වගේ කෙනෙක් ලැබෙන්න මොකද දැන් මේ අපේ මියුසික් ෆීල්ඩ් එකත් එක්ක අපිට ගොඩක් වෙලාවට ගොඩක් අපිට වැඩ කටයුතු කරන්න වෙලා තියෙන්නේ ගොඩක් පිරිමියත් එක්ක දැන් සංවිධායකවරුන් ඔක්කොම පිරිමියයි සාමාන්‍ය දවල් වරුවට වඩා රෑවල් තමයි වැඩ කරන්නත් වෙලා තියෙන්නේ සමහරක් වෙලාවට අපිට අර කට්ටියත් එක්ක එකතු වෙලා ගමනක් යන්න වෙනවා අපේ දැන් අපි ප්‍රෝග්‍රෑම් මේකට ගියත් කොහෙ ගියත් සමහර වෙලාවට එයාට හැමතැනකටම ඉන්න බැරි අවස්ථා තියෙනවා. ඉතින් එයා මාව තේරුම් අරගෙන තියෙනවා. එයා හැමදාම කියන්නේ එයාට කිසිම සැකයක්වත් මට නීති දාලවත් නැහැ. ඔයාගේ නිදහසේ ඔයා ඔයාගේ වැඩ කරගෙන යන්නේ. ඒකෙන් කිසිම මගෙන් ඔයාට බලපෑමක් නැහැ. ඔයාගේ විදිහට ඔයා ඔයාගේ වැඩ ටික කරගෙන යන්න කියලා තමයි ඉතින් හැමදාම කියන්නේ. ආදරණීය සෝම් පුෂේ හස්බන්ඩ් කෙනෙක්. ඉතින් එතකොට දැන් කෞෂි සාමාන්‍යයෙන් ඔය කියනවනේ ගෑනු ළමයෙක්ට මොකක් හරි ෆීල්ඩ් එක මියුසික් හරි වේවා නැත්නම් අපේ මීඩියා ෆීල්ඩ් එකේ වේවා නැත්නම් ඇක්ටින් ෆීල්ඩ් එක මොන යම් ඕ ෆීල්ඩ් එක ඉස්සරහට යන්න දක්ෂතාවය තිබ්බට මදි කියන කතාවක් තියෙනවා දක්ෂතාවය තිබ්බට මදිද ඕ මම කියනවා ඕ කියලා මොකද දැන් දක්ෂතාවය තියෙන පුළුවන් ඒ වගේම උනන්දුව සහ කැපවීම ඉවසීම ඒ හැමදේම තිබුණොත් තමයි මම හිතන්නේ ගමනක් යන්න පුළුවන් කියලා මොකද ගල් මුල් එන්න පුළුවන් අපිට කඩා වැටීම් වෙන්න පුළුවන් ඉතින් ඒ හැමදේමත් එක්ක තමයි ඉදිරියට යන්න පුළුවන් මම නම් කියන්නේ දක්ෂතාවය විතරක් තිබ්බන මදි උනන්දුව කැපවීම ඒ හැමදේම තියෙන්න ඕනේ අනිවාර්යයෙන් හරි එතකොට දැන් කෞෂි කිව්වා අලුතින්ම ඔන මියුසික් වීඩියෝ එකක් රිලීස් කරලා තියෙනවා කවුද මියුසික් කරේ කවුද ලිරික්ස් කරේ අපි ඒ ගැනත් කියමු මගේ මුල්ම ගීතය ගැන මතක් කරොත් ආදරේ ඇත්ත ඒකේ මියුසික් කරේ ප්‍රගීත් පෙරේරා ඒ වගේම ලිරික්ස් කරේ හර්ෂණකේ පෙරේරා ඉතින් දෙසවන YouTube එකෙන් තමයි රිලීස් කරේ ඒ වගේම මගේ දෙවනි සින්දුවත් ආශාවේ සගා ගුරුගේ අයියා තමයි ලිරික්ස් කළේ ඒ වගේම සඳරුවන් ජයසිංහ අයියා මියුසික් කරේ හරි ආදරේ මතක් කරනවා ඉතින් ඒකත් දෙසවන YouTube channel එකේම තමයි අපි රිලීස් කරේ අපි සින්දුවක ඔයගේ ෆස්ට් සොන්ග් එක පොඩ්ඩක් කියමුද යා යුතුමකේ ගමන් කරේ කරදර වුණත් නිරන්තරේ නෑ රත්තරනේ මං බොරු කෙරුවේ මේ ආත්මයේදී ප්‍රාර්ථනාව මතුමා පින්වන්තියක් නොවන්න කියලා පැතුවා ඉතින් කෞෂි බොහොම ස්තුතියි ඔයාට මුලින්ම කියන්න ඕනේ මගේ ලේඩිස් ෆස්ට් ප්‍රෝග්‍රෑම් එකට සහභාගී වුණාට ඒ වගේම ඉතින් ඔන්න ඔයාට මේක අවස්ථාවක් කරගන්න පුළුවන්කම තියෙනවා ඔයාට මතක් කරන්න ස්තුති කරන්න කට්ටිය ඇති ඒ වගේම ඉතින් දැන් ඔන්න හිරු ස්ටාර් සීසන් 4 පටන් ගන්න තව ටික දවසයි තියෙන්නේ ඉතින් හිරු ස්ටාර් සීසන් 4 අතර ඊළඟට අඳුනගන්නින තරුවලට ඔයාට මොකක්ද කියන්න තියෙන්නේ ඒ වගේම ඔයාලට සුබ පතන මේක අවස්ථාවක් කරගන්න පුළුවන් මම මේක ලොකු අවස්ථාවක් කරගන්නවා කිය ඒ වගේම මුලින්ම ස්තුතිවන්ත වෙනවා ටීනාගේ ඔයාට මේ ප්‍රෝග්‍රෑම් එකට මට කතා කරාට ඒ වගේම මෙතෙක් මගේ ගීත නිර්මාණය කරපු ලිරික්ස් කරපු මියුසික් කරපු හැමදේම හරි ආදරෙන් මතක් කරනවා. මේ හැමදේමත් එක්ක තමයි අද මම මෙතන ඉන්නේ. ඒ වගේම හිරුස්ටා වේදිකාව අනිවාර්යයෙන්ම මතක් කරනවා. මොකද මොන දේ තිබුණත් මම අද මෙතන ඉන්නේ පය ගහලා ඉන්නේ හිරුස්ටා වේදිකාව නිසා. ඒ වගේම සීසන් 4 ළඟදිම ආරම්භ වෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ අලුතෙන් එන අපේ සහෝදර සහෝදරියන්ට ඉතින් වැටෙන්න එපා. උනන්දුවෙන් කැපවීමෙන් උත්සාහයෙන් ගමන යන්න අනිවාර්යයෙන්ම සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. සුබ පතනවා මේ සියලු දෙනාට. ඒ වගේම කෞෂි ඔයාටත් සුබ පතනවා. දැන් අලුතින්ම ඊළඟට එන තියෙන සින්දුව වගේම ඔයාගේ හිතේ තියෙනවනේ මම මේ තැනට යන්න ඕනි කියලා ඒ තැනටම යන්න ලැබෙන්න කියලා අද දවසක ඔය හම්බ වෙමු අනිවාර්යයෙන්ම ඒ වගේම ඔයාලට කරන්න තියෙන්නේ Shaa YouTube channel එක subscribe කරන්න මේ වගේ ඔයා දන්න කියන ආදරේ කරන චරිතයක් එක්ක ආයෙත් හම්බ වෙමු එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ආදරේ ගොඩාරියා